කෝලං කොට්ටම කතාවට ආදරය කරනවාව ගොඩක් ආදරෙන් පිළිගන්නව අදත් මගේ වීඩියෝ එකට. ඉතින් මම අද වීඩියෝ එකේ නොත් එක කතා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම මට අද වීඩියෝ එකෙන් කතා කරන්නට උවමනාවක් තිබෙන්නේ චූටා ජිනාට හදිසියෙම බැනවදින කාරණාවක් සම්බන්ධවයි. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරයෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් ඇති වී තිබෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලයි මම අද වීඩියෝ එකෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් කොහොම වුණත් අනිවාර්යයෙන්ම දැන් මම මෙහෙම කතාවක් ඔයාට කියන්න. ඔයා දන්නවා යසෝදරා වගේම දැන් ජිනා අතරම් පන්ති අරගෙන ගමන් කතා කර කර ආවනේ පාරේ. එතකොට තමයි ඉතින් චූට මොන ගැහෙන්නේ. ඉතින් චූට සාමාන්‍යයෙන් පහුගිය කාලෙම ජිනාට ඉතින් තමන්ගේ නංගිවත් බාර දෙන්න තමයි බලාපොරොත්තුවෙන් හිටියේ. ඉතින් කොහොම වුණත් අනිවාර්යයෙන්ම අපිට මෙන්න මේ වගේ කාරණයක් ගැන විශේෂම කාරණයක් අපිට දකින්න අවස්ථාවක් ලැබුණ කියන කාරණය තමයි මම මෙතනදී සුවිශේෂී කාරණාවක් විදියට මතක් කරන්නට අවස්ථාවක් හදාගන්නේ කියන දේ අද වීඩියෝ එක තුළින් ඔන්න කතා කරනවා. ඉතින් කොහොම වුණත් අනිවාර්යයෙන්ම අපිට සුවිශේෂී කාරණාවක් ගැන මෙතනදී කතා කරන්නට තමයි ඔන්න අවස්ථාවක් හදාගන්නට ඔන්න ලෑස්ති වෙන්නේ. ඉතින් චූට සහ එතකොට චූටගේ යාළුව එන්නේ නැත්තේ ඒගොල්ලන්ගේ වැඩේට ගිහිල්ලා. ඉතින් රස්සාවට ගිහිල්ලා එන ගමන් තමයි මේ ජෝඩුව පාරේ දකින්නේ නැත්තේ. ඒ වගේම පාර දැක්කට පස්සේ මොකටද මේ බනින්නේ අනිත් එක ජිනා කියනවා අපි දැන් ඉතින් කසාද බඳින තීන්දුව වෙලානේ දැන් ඉන්නේ කියලා. ඉතින් ඒකට තමයි වැඩිපුරත් එක චූටට කේන්ති යන්නේ. මොකක්ද මේකට හේතුව? අපි ඒ ගැන මේ වීඩියෝ එකෙන් මේ වෙලාවේදී කතා කරමු කියන දේ තමයි. අද වීඩියෝ එක තුළින් සුවිශේෂී කාරණාවක් විදියට මේ වෙලාවේදී මම මතක් කරන්නට අවස්ථාවක් හදාගන්නේ. ඉතින් මම මේ මොන වගේ කාරණාවක් ගැනද ඔයත් එක්ක කතා කරන්නේ. ඉතින් ඒ ගැන මම පැහැදිලිව මෙතනදී මේ වෙලාවේදී කතා කරන්න තමයි විශේෂම කාරණාවක් විදියට ඉතින් බලාපොරොත්තුවක් හදාගන්නට අවස්ථාවක් හදාගන්න කියන එක ඔන්න කතා කරනවා. ඒ කියන්නේ ඉදිරියට අනිවාර්යයෙන්ම මේ චූට බනින්නේ මේ දෙන් එකට පාර යන නිසා වෙන්න ඇති. ඒ වගේම ගමේ මිනිස්සු දකින්න එකත් හොඳ නැහැ. අනිත් එක ජිනා ගෙදරින්වත් තාම ඇවිල්ලා නැහැ. ඉතින් ජිනාට විතරයි කැමති දීලා තියෙන්නේ. ඉතින් ජිනා ගෙදර අය මේකට කැමති වෙයිද? ඒ වගේම මේක සාදි ස්ථිර වෙයිද? මේ දේවල් තාම කතා කරලා නැහැ. අනිත් කාරණාව තමයි තමන්ගේ නංගේ දුකෙන් ඉන්න එකත් ඒකට හේතුවක් වෙන්න පුළුවන්. ඒ අර භාග්‍යත් එක්ක කතා කළ වැරදි වැටහීමක ඉන්න නිසා. ඉතින් මේ හේතු දෙකටම චූටා ජිනාට බනිනවා කියන කාරණය තමයි මට අද වීඩියෝ එක තුළින් ඔයත් එක්ක කතා කිරීමට අවස්ථාවක් උදා කරගන්න පුළුවන් උනේ කියන එක දැන් වීඩියෝ එකෙන් මතක් කරනවා. ඒ කියන්නේ ජිනාටයි ඒ වගේම අසෝදරාටයි ඉදිරියේදී පාරේ ඇවිද ඇවිද කතා කරන එක තහනම් වේවි, ගෙදරටම ඇවිල්ලා කතා කරන්නට අවසර ලැබේවි කියලයි මම අද වීඩියෝ එක තුළින් කතා කරන්නට අවස්ථාවක් හදාගන්නේ.